டிசம்பர் 10 ஜாத்யந்தர மானவிகன் தினே மீட்ட அவருக்கு நமேகட பெற ஹரியட்டம 2011 டிசம்பர் 10 வினிதாட ஹிர்வஸ் வெட்டெத்தி லங்காவை மானவ ஹிந்திகம் பிரியாக்காரின் கலபலியட் பத்திலாட்டி துரக்கத நேமத்து சிய கடன கூமாருவின் திபுனா தேசபாலன சத்துரான் பவா ஓவுன் விமசுமின் சிட்டியா லலித் குகன் கோ 2011 වසරේදී වසරේ ලෝක මානව හිංකම් දිනය වෙනුවෙන් යාපනය ප්‍රදේශයේදී ජනාරගල ව්‍යාපාරයේ විදියට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න සංවිධානය කරලා තිබුණා. විශේෂයෙන් දෙසැම්බර් 10 වෙනිදා පවත්වන තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවේ සංවිධාන කටයුතු වෙනුවෙන් 8 වෙනිදා මම මාත් එක්කම 8 වෙනිදා රාත්‍රියේ ගිහිල්ලා මම ඔහුව පිටකොටුවෙන් යාපන යන බස් එක නැගලා පිටත් කර හැරී යාපනයට අපි පසුව අනිකුත් ඒ ජනරගල ව්‍යාපාරයේ අනිකුත් සංවිධානවල සමාජිකයන් සමග පැමිණ බලාපොරොත්තු වෙමි. 9 වෙනිදා හවස 5ට පමණ මම අවසාන වතාවට ලලිත් සහෝදරය සමග දුරකථනය කතා කරා. අපි මෙහෙන් තව පැය කිහිපෙකින් පිටත් වෙන බව දන්වන්න. නමුත් ඉන් අනතුරුව අපි යාපන රාත්‍රී කාලයේදීත් අපි යාපනයට ළඟා වෙන වෙලාව වෙනකොටත් අපි දිගටම ලලිත් සහෝදරයට සහ කුගන් සහෝදරයාගේ දුරකථන වලට නැවත අපි යාපනයේ ආසන්නයට ආව බව දන්වන්න දුරකථන මුතුන් ලබා ගත්තා. නමුත් ඔවුන්ගේ දුරකථන විසන් වෙලා තිබුණා. ලලිත් මාගේ පුතා කුගන් මුරගන්නදන් කුගන් කියන ඒ දෙදෙනා බල කුගන්ලා ගෙදර ඉඳලා ආවරණ කාල කොවිල ගාවට යනකොට සුදු වෑන් එකේ ඇද්දක බඳලා අරගෙන ගිහිල්ලා දැන් අවුරුදු 9ක් වෙනවා. තාමත් ඒකට පිළිතුරක් හම්බුනේ නැහැ. තාමත් ඉන්නවා කියලා තමයි විශ්වාස කරන්නේ. වාහනයක් ඇවිල්ලා මේ බයිසිකලේ පිටිපස්සෙන් ඇවිල්ලා බයිසිකලය හරස් කරලා පාර නතර කරලා එහි සිට දෙදෙනා එම වාහනයට නංවාගෙන යනවා බයිසිකලේ පැත්තකට විස කරනවා. ඒ අවට තිබි හිටපු කීප දෙනෙක් දැකලා තිබුණා. ග්‍රාම සේවක කෙනෙක් හිටියා ඒක දැකපු. අඩිය නඩිය සම්බන්ධ සිබළු බුද්ධාංශ නිරධාරීන් හිටියා. උතුරේ බින පතා ඝාතන අතුරුදහන් කිරීම සිදු වුණා. එවන් භූමියක ජීවිත අවදානමද දරාගෙන ලලිතා කුගන් ගියක් ගියක් පාසා සැරිසරුවා. පුතා යාපනයට ගියේ එක්කෝ රටාල්ලන්ටවත් නැත්නම් වෙන මොනවාටරි නෙවෙයි පුතා ගියේ යාපනයට අතුරුදාන් වෙච්ච මිනිසෙකන ඔයා. ඇත්තම උන් ක්‍රමෙන් හිටියේ ඒ එවකට මේ රටේ අතුරුදාන් ඌවන්ගේ දෙමෝපියන්ට ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට එහෙම නැත්නම් ඔවුන්ගේ සමීපතයින්ට සාධාරණීෂ්ඨ කර දීමේ අරගලයක තමයි උන් නිරත වෙලා හිටියේ. මහා මානව ඛේදවාචකයක ඒ ගුදුරුබාවට පත්වෙච්ච මිනිස්සු අතරට ගිහිල්ලා ඔවුන් එක්ක කොහොමද විමුක්ති දේශපාලනයක් මේ කතාවෙන් එළියට එන්නේ කොහොමද කියන බරපතල සාකච්ඡාවක් අරගලයක් උද්ඝෝෂණයක් ඔවුන් අරගෙන ගියා. අතුරුදහන් වෙච්ච අම්මලගාවට ගිහිල්ලා එහෙම නැත්නම් ගෙවල් දොරවල් අහිමි වෙච්ච මිනිස්සු ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් මේ හිරගෙවල් වල පොටු කරලා හිටපු මිනිස්සු ගාවට ගිහිල්ලා ඔවුන්ගේ ඥාතීන් ගාවට ගිහිල්ලා ඔවුන්ගේ වේදනාව අරගෙන ඔවුන් කතා කරේ කොහොමද මේ ලෝකය වෙනස් කරන්න කියලා. මේ අපිව පෙළන මේ මහා යුද කේදවාචක ගේන ධනවාදය විනාශ කරන්න කොහොමද කියන පණිවිඩය වුන් අරගෙන ගියේ. ඒක බැලු බැලමට පෙවුන්නේ නැහැ. යතුරුදහන් වුන්ගේ වේදනාව ඇතුලේ ඔවුන් මොර දෙද්දී ඔවුන්ට සාධාරණයක් ඔවුන්ට යුක්තියක් ඉෂ්ට කරන ඇත්ත මාර්ගය. දැන් අපි දන්නවා යුද්ධය ඉවර වෙලා දශකයකට වඩා කාලයක් ගත වෙද්දී පුරු සංහිඳියාවක් වෙන වේදිකාවල් ගොඩාක් නිර්මාණය වෙන වෙලාවක ඔවුන් අරගෙන ආව දෙවැන්ද පණිවිඩයක් අපි මේක කොහොමද විනාශ කරන්නේ කියලා. महानुवर भोगंबर अनुराधपुर बंधनागार वलट अभी මේ අය පිරිස් වශයෙන් රැගෙන ගියා බස් රථවල පටවගෙන නගගෙන අපි ඒ අය මේ තැන් තැන් වලට ගිහිල්ලා ඒ ඡායාරූප සහ විස්තර සමග ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ නාමලේඛන එක්ක පිරික්සුවා. අපිට 3 දෙනෙක් හොයාගන්න පුළුවන්කම ලැබුණා අනුරාධපුරයේ සහ බූස්ස සහ තවත් කඳවුරක ඉඳලා අපිට මේ අතුරුදහන්වලා මැරලා කියලා හිතපු 3 දෙනෙක් මේ ලලිත් සහෝදරයාගේ මැදිහත් වීමත් සමග රැගෙන ආ පිරිස් එක්ක මේ කාලෙදී හොයාගන්න පුළුවන්කම ලැබුණා. යුද ගැටුම් නිසා දෙපසට වී තිබුණු උතුරේ දකුණේ සංවිධාන අතර සම්බන්ධතා ඇති කරගන්නත් ඔවුන් සමත් වුණා. ඔවුන්ට තිබුණේ ඉතා පුරුල් දිගු කාලීන දේශපාලන අරමුණක්. මේ මම එවකට හිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිබල මණ්ඩලයේ කැඳවුම් කරු ලෙස තමයි මම හිටියේ. එතකොට අපිටත් විශේෂ අවශ්‍යතාවයක් තිබුණා. යාපනයේ ප්‍රදේශයේ විශේෂයෙන් යාපනයේ විශ්වවිද්‍යාලය ශිෂ්‍යයන් සමග යම් සාකච්ඡාවක් ආරම්භ කර ගැනීම. ඌ අපිට යාපනයේ විශ්වවිද්‍යාලයේදී විශ්වවිද්‍යාලයට මැදිහත් වීමේදී ඔවුන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමේදී විශාල පිටුවහලක් වුණා. ඔහු
विशेष अभी मुलिम यापने विश्वविद्यालय में उद्योग इवरवेक मैं समहर समहरतांगल मे पारवल थर नति काले अभी यापन विश्वविद्यालय गिया ये गियाट पश्चे यापन विश्वविद्यालय शिष्यान समग अदहसु अमर गणिमेदि मे एक सिंगल सह दिमल भाषा देखम चतुर्लेश कथाकल है कि सह ये संस्कृति समग एक मिश्रवीय है कि मिश्रवी सीटी अतर विशेष ललित सहोदर विशाल मध्यति मकर ಅವರ್ಜನ ಗರ್ಜನ ಎಲ್ಲವನ್ನೂ ಏಕಮ ಅವಸ್ಥಾ ಮೇ ನೋವಿ ಈತ ಪರ ಅವಸ್ಥಾ ಘನ ನಾವಕ ದೀಮ ರಜೆ ಆರಕ್ಷಕಾಂಸವನ್ನು ವದಬಂಧನೆಯಟ ಲಕ್ಕಲ ನಮುತ್ತವನ್ನು ತಮ ದಿಗು ಕಾಲೀನ ದೇಶಪಾಲನ ಅರಗಲೆ ಅಟಹರಿಯೇನೆ ಪುತಾತ ಏಮ ಕಿಸಿ ಕಾಲಕ ಸೇಂಡೆ ಯ ದವಸಲ ಏಕ ಏಕ ಬಲಪ್ಯಾಮ್ ತಿಬುನಾ එතකොට ඉතින් මේ ඊට ඉස්සලත් මේ ඇස් බෙදගෙන ගිහිල්ලා අල්ලලා තියලා වෙලා ඊට පස්සේ අර මාය සාකච්ඡා කරනවා පස්සේ ආපහු අතල්ලා තිබුණා එක වෙලාවක සිදම්බරනාදන් කියලා බොහෝ දෙනෙක් යාපනයේ දන්න කලාකරුවෙක් ඔහු ඒ කලාකරුවාගේ ගෙදරදී ඒ වෙලාවේ අපි ජනතාවෙන් තිබුණේ ක්‍රියාදරයෙන් හැටියට හඳුන්නේ හිට මන්ත්‍රීවරයා මේ බොහෝ දෙනෙක් සම්බන්ධච්ච සාකච්ඡා එතන කඩාපැනලා සම්පූර්ණයෙන් අලාභානි කරලා වාහන වලට ගහලා ලලිත් සහෝදරයව මරන්න හදලා ඌ පැහැරගන්න හැදුවේ එදා පැහැදිලිම අපේ S2 ඉස්සරහා ඌ පැහැරගෙන යන හැදුවේ කවුද ලලිත් වරෙන් යන්න කියලා මේ කොටකලසන් ඇදගෙන ආපු හමුදාවේ මේ තරුණ පිරිසක් තමයි හමුදා සොල්දාදු පිරිසක් තමයි ඌ පැහැරගෙන යන හැදුවේ ඒ වෙලාවේ පැහැරගෙන යන්න දුන්නේ නැහැ මොකද එතන හිටපු ඔක්කොම කඩාපැනලා නැත්තුව ලලිත්ගේ පියා සාකුගන්ගේ භාර්යාව වෙනුවෙන් සාක්ෂිකරුවන් විශාල ප්‍රමාණයක් කැඳෙව්වා කැඳවලා අධිකරණයට හේතු ගැන්වුවා මේ පැහැර ගැනීම සිදු වුණු ස්ථානය සහ මේ ක්‍රියාකාරිකයන් දෙදෙනාගේ විශේෂම ලලිත්ගේ ක්‍රියාකාරීත්වය අනුව වසර ගණනාවක් තිස්සේ ඔහු අතුරුදන් වීමට පෙර ආතුව ඔහුට පහර දීම් කරේ ඔහු අත්අඩංගුවට ගත්තේ ඔහුව පැහැර ගැනීමට උත්සාහ කරේ රජයේ හමුදාවන් හා ඊට සම්බන්ධ තැනැත්තන් කියන කාර්යය සම්බන්ධයෙන් ඒ ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි අපි ඉදිරිපත් කරා ඉන් පසු ආරම්භුවේ අවුරුදු 9ක් තිස්සේ දිගහැරෙන දීර්ඝ කාලීන නඩු විභාගය ලලිත් සහ කුගන් පැහැරගත්තේ රජයේ විසින් බව කියවෙන ප්‍රකාශය රජයේ ප්‍රකාශකයන් විසින් ප්‍රකාශ කර තිබුණා එහෙදි අපි කැඳවපු වැදගත්ම සාක්ෂිකරුවෙක් තමයි හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රමුක්වැල්ල මහතා ඔහු 2012 කාලයේ වන විට රජයේ ඇමතිවරයෙක් සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයවරෙන් වශයෙන් කටයුතු කරේ ඔහු 2012 අවුරුද්දේදී विशेष 2011 අවුරුද්දේදී මේ පැහැර ගැනීම සිද්ධ වෙලා සතියක් ඇතුළත පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කරනවා මේ දෙදෙනාට මොකද වුනේ කියලා. එතනදී ඔහු පැහැදිලිව ප්‍රකාශයක් කරනවා මේ දෙදෙනා අතුරුදහන් වෙලා නැහැ. ඒ අය ඉන්නවා කියන කාරණය. අතුරුදහන් වෙලා නැහැ. ඒ අය ඉන්නවා. ඒ අයගේ චෝදනාව තිබ්බේ ඒ අය නීති විරෝධී ලෙස අත්අඩංගුවට අරන් කියලා. එහෙම තමයි පාර්ලිමේන්තුවේ අජිත් කුමාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ. ඔන්න प्रकाश कर ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ උපදේශ සහ ඔහුගේ ලැබුණු තොරතුරු මත කියන කාරණය ඔහු පැහැදිලිව සිය සාක්ෂි දෙපත් කරනවා ඒකට ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ ස්වාධීන රූපවාහිනියේ දොරමඩලා විදසතහනේදී පළ කළ අදහස් ඉතාමත් වැදගත් හොඳ උදාහරණයක් තමයි ඔය ළඟදිම වුණු කුමාරම් ගුණරත්නම් කියන පුද්ගලයාගේ අතුරුදහන් වුණයි කියන කතාව මේකෙදි මේ ගිය වර්ෂයේ සැප්තැම්බර් මාසෙදි පමණ මේ අරගල ඇතුණානේ මේ ජනතා විමුක්ති පෙරමුණින් මේ කොටසක් කැරිලා මේ ඔස්ට්‍රේලියාවේ හිඳලා ආපු පුද්ග මේ කුමාර ගුණරත්නම් කියන පුද්ගලයා නායකත්වය අරගෙන මේ සිද්ධ වුණා කියලා ඉතා විශාල හාහුවක් ගියා අවිය ආයුධ එකතු කරනවා කියලා කතා ගියා නොඑක් කැරලි කරනවා කියලා කතා ගියා එක්කම ඔය යාපනයේ ගිහිල්ලා පුනරුත්ථාපනය වෙන තරුණයන් සමග එක්කව වෙනවා කියලා කතාව ගියා LTTE අතෑරලා දාපු අයවත් සමග එක්කව වෙලා මේ කටයුතු කරන මේ විවිධ කතා ගියා මේ අනකොට ආරක්ෂක අංශවල වගකීමක් හැටියට අපිත් ඒ ගැන
සොයා බැලුවා බුද්ධ්‍යාංශ විද්‍යාවේ සොයා බැලුවා ඇත්තටම ඔහුගේ සාක්ෂිය වැදගත් වෙන කාරණේ තමයි එක් පැත්තකින් ගෙහෙනේ රමුක් පැල්ල මහත්මයා පැහැදිලිව ප්‍රකාශ කළ තිබෙනවා මෙම පැහැර ගැනීම පිළිබඳව ඔහු තොරතුරු දන්නවා කියන කාරණය දෙවෙනි කාරණේ තමයි 2012 වර්ෂයේ ඔහු පුවත්පත්කට මාධ්‍ය පුවත්පත්කට සාකච්ඡාවක් ලබා දෙමින් කියා තිබෙනවා පැහැදිලිවම අපි සාමාන්‍ය අයව ඝාතනය කරන්නේ නැහැ හැබැයි ත්‍රස්තවාදීන් නම් අතුරුදන් වීමේ ඝාතනය වීමේ තත්ත්වයක් තියෙනවා කියන කාරණා කොහොමද කෙනෙක්ව පැහැර ගැනීමකට ලක් වෙන්නේ කොහොමද කෙනෙක්ව ඝාතනයට ලක් වෙන්නේ නීතිය නිසි ක්‍රියාදාමයකින් පිට කොහොමද කෙනෙක්ට එහෙම දඩුවමක් දෙන්නේ කියන කාරණය ඔහු පැහැදිලි කර යුතු වෙනවා මෑත කාලයේ මේ ලලිත් කුගන් කියන නඩුව ලංකාවේ පහුගිය කාලය තුල පැහැර ගැනීමට ලක් වුණු සියලු දෙනාගේම කේන්ද්‍රීය නඩුවකට පත් වෙලා තිබෙනවා මේ නඩුවෙන් අධිකරණ වලින් නිසි සහන ලැබුණා හෝ නොලැබුණා හෝ ඒ අතුරුදන් වූ සියලු දෙනාට යුක්ති ඉෂ්ට කිරීම සඳහා දැඩි කැප කිරීමකින් අපි මේ නඩුව ඉදිරියට ගෙන යනවා එමෙතිවරු එතකොට ගියාම මේ ආරක්ෂා ලේකම් ආරක්ෂා එමෙති අමුදාව ලොකු මාත්‍රු එතකොට පොලිසිය ලොකු මාත්‍රු අච්චිවේලේ පොලිසිය ඔයසි මාත්‍රු ඉතින් අපි සාකයට ගෙනවා ඒගොල්ලෝ ඔක්කොම දන්නවා මේ ලලිත් කුගර දෙදෙනාට මොකද උනේ කියලා ඒ එතකොට දැන් ඉන්න ජනාධිපති කෝටාභි රාජපක්ෂ මහත්මයා ඒ කාලේ ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අවුරුදු 3 32 එයාට ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අපි යාපන උසාවිය නියෝගයේ කරුවා අය මේ ලලිත් කුගන් වෙනුවෙන් යා මේ යාපනට ඇවිල්ලා කට උතරක් දෙන්න ගලා ඊට පස්සේ යා මැලේසියාවට ගියා ඇමරිකාවට ගියා එහෙම ඉඳලා ඇද ඉඳලා අද ජනාධිපති වුණා අපිට කිසිම සාධාරණයක් නැහැ ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අපි දාපු ප්‍රමිලට අනිවාර්යම ජනාධිපති දෙන්ගින්න ජනාධිපතිතුමා අපිට උත්තර කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සාක්ෂි දීමට පැමිණියා නම් ඒ නඩුවේදී අපි දැන්ටමත් ඉදිරිපත් කර තිබෙන ඒ 2011 2009 2011 කාලය තුල පැහැර ගැනීමට ලක්ුවන් සම්බන්ධයෙන් වූ කාරණා සහ ලලිත් කුගන් දෙදෙනාට මොකද සිදු වුණේ කියන කාරණය වගේ පැහැර ගැනීම සහ ඒ කාලයේ සිද්ධ වුණු ඝාතනයන් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිචෝරු නගන ප්‍රශ්න වලට ඔහුට පිළිතුරු දිය යුතු වෙනවා. ඉතින් පැහැදිලිම කාරණය තමයි ඒ ආකාරයෙන් සාක්ෂි ලබා දීමට ඇති බිය හෝ අකමැත්ත නිසා ඒ ආකාරයෙන් අධිකරණයේ මගහැරීමට කටයුතු කරා. දැන් ජනාධිපති මුක්තිය පාවිච්චි කළා ඔහු එයින් වැළකී සිටිනවා මේ පැහැර ගැනීම අතුරුදහන් කිරීම පිළිබඳ රාජ්‍ය යාන්ත්‍රණයේ හැසිරීම ගැන තිබුණේ සැකයක් ඒ වගේම නීතියෙන් පවා යුක්තිය ඉටු වේද තිබුණේ බරපතල අවිශ්වාසයක් අපි ඔවුන්ට කිව්වා අපි මේ සම්බන්ධව අපි ආරක්ෂක අංශ දැනුවත් කරනවා කරුණාකරලා මේ සම්බන්ධව ඇවිල්ලා ඔබගේ දුරු දේවල් විස්තර කරන්න කියලා මේ සම්බන්ධව හොයාබැලීමක් කරන්න ඔවුන් ඒකට මුල් අවස්ථාවේදී එකඟ වුණා නමුත් පසුව වුණ කැමැත්ත පළ කරේ නැහැ. පැහැදිලිව මම අපිට ප්‍රකාශ කරා. මහතුරුණන් ආපහු යයි. දැන් අර පැහැරගත්තු මහතුරුණන් ඒගොල්ලන්ට මොකක් හරි අනතුරක් කළා නම් ඒක එතන ඉවර වෙයි. නමුත් අපි අපේ දරු පවුල් සමග මේ ජීවත් වෙන්න ඕනේ. අපිට මේ සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් කරන්න කට උතරයක් දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක. පැසින්දුටු කරුණක් ගැන පවා එක වෙලාවක කියලා නැවතලාවක ඒව ගැන කියන්න බෑ කියන தත්ත්වයට පත් කරන්නේ විශාල මැදිහත් වීමක් විශාල බලපෑමක් උන්ට එල්ල වෙච්ච නිසා ඊළඟට අපිට තවත් ආරංචියක් ලැබුණා ඊට ටික දිනකට පසු පොල්ලතු වලින් වට කරපු කාර්යාලයක ඔවුන් පිටුපසක දෙයත් සහ දෙකකුල් බැඳලා කටරෙදි කෑලි ඔබලා ඔවුන්ව පිටිපස්සේ තැනක රඳවගෙන හිටපු බවට අපිට අවිල ප්‍රකාශ කරා ඒතොට අපි ඒ තිබිච්ච ස්ථානය පිළිබඳව නැවත ගිහිල්ලා පොලිසියට දැනුම් දීමක් කරන්න කටයුතු කරා නමුත් අපිටත් ඉතාම කෙටි වෙලාවකින් ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කරලා ඉතාම කෙටි වෙලාවකින් අර පැමිණිල එක දුටු බවට ප්‍රකාශ කරපු ඥාතියා පවා කටවහගත්තා ඔහුත් නැවත ඒ පිළිබඳව ප්‍රකාශ කරන්න ඉදිරිපත් වුණේ නැහැ ඒ අනුව ඔහු සාක්ෂිකරුවෙකු වශයෙන් 2019 සැප්තැම්බර් මාසයේ අධිකරණයට පැමිණීමට තිබියදී ඊට දවස් දෙකකට හෝ තුනකට කලින් ඔහු කොළඹ අභියාචන අධිකරණයට ඉල්ලීමක් කරලා මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම ඔහුව කැඳවීම වළක්වමින් වාරණ නියෝගයක් ලබා ගන්නවා. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ඒ අභියාචන අධිකරණයේ හිටපු විනිශ්චයකාරතුමිය සාමාන්‍ය ක්‍රියාපටිපාටි ඇතුළු එබඳු වාරණ නියෝගයක් ලබා දෙන්න පුළුවන් සති දෙකක කාලයකට පමණයි. නමුත් එම විනිශ්චයකාරතුමිය මාස 3කට එහා කාලයක්. ඒ කියන්නේ 2019 දෙසැම්බර් මාසයේ දක්වා දීර්ඝ වූ වාරණ නියෝගයක් ලැබලා දෙනවා කෝටාභය රාජපක්ෂ මහත්මයාව සාක්ෂි විදියට කැඳවීමෙන් වළක්වලා. ඒ අනුව එම ජනාධිපතිවරණ කාල සීමාව තුළ ඔහුගේ සාක්ෂි මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා ගැනීම වැළැක්වීම සඳහා
ඔහු නීතියෙන් ගන්න පුළුවන් උපරිම සහාය ලබා ගන්න කටයුතු කරා. ඉන් පස්සේ එම අභියාචන අධිකරණයේ ඒ සම්බන්ධ විමසීමක් පැවැත්වෙනවා. ඒ විමසීම පැවැත්වීමේදී මීට මාස කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කරන කියන කාරණය තමයි දැන් ඔහුට ජනාධිපතිවරයා ලෙස මුක්තියක් තිබෙනවා. එම නිසා අධිකරණයේ සාක්ෂි දෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා ඒ කරුණ සනාථ කරමින් එම කරුණ පිළිගනිමින් අභියාචන අධිකරණයේ නියෝගයක් දෙනවා. ඔහු සාක්ෂි දීම අවශ්‍ය නැහැ කියන කාරණය. ललित कूगन सहोद पमनक नवे अभी इतिहास मे दक्वा दस असुवाट असू न मे एवगेम दिदास न मे सह युद्धे मे आदिवासे पशुकर्मीना विविध युग वलदि ये विविध अंदर कालपरिच्छेद वलदि मेरटे अतृदू विशाल पीड़ सकना ओन किसी वेकुटा उतुरेवत् दकुनेवत् अतृदू अंगे अम्मलाट बिरीदेवरुट धर्वंट ताम साधारण इष्टवेला ඔවුන් කලාව සම්බන්ධ කරගෙන එතන තිබිච්ච මහා වේදනාව සම්බන්ධ කරගෙන ඒවට විරුද්ධව කරපු දේශපාලන අරගලය මැඩපවත්තන්න දැනුවත්ම කරමු පැහැරගැනීමක් තමයි මේ සිද්ධ කරේ. ඒ නිසා අපි හිතනවා අපේ කාලේ මේ දේශපාලනය උඩියට කුර කරන්න මේ මහා සංගේන්දියාවක් හදන්න පීඩිතයන්ගේ සමගයක් හදන්න ගෙන ආපු මහා දෙවන්ත උත්සාහයක් ඔවුන් තුල තිබ්බ. ඒ නිසා ඔවුන් සම්බන්ධ ඔවුන්ගේ මැදිහත්වීම ඉදිරියටත් අපි අරගෙන යෑමේ ඇත්ත උත්සාහයක් ඇත්ත බලාපොරොත්තුවක් අරගලයක් අපිට තියෙනවා අපි විශ්වාස කරනවා. තිමේ අධ්‍යක්ෂීමෙන් මේ රට මුදවන්නේ නැත්නම් මේ රටේ ජන සමාජය මුදවන්න අරගලයක නෙතලා හිටපු සහෝදරු දෙදෙනෙක් ඒ විදිහට අතුරුදන් කරලා තියෙනවා. ලලිත් කුගන් සහෝදරුන් පැහැර ගැනීම ආණ්ඩුව විසින් සිදු කළ පැහැර ගැනීමක් ඒක අතිශය පැහැදිලි. එහෙම නැතුව මේ යාපනයේ කල්ලි හෝ ඒ කිසිවක් ඒ කාලේ තිබුණේ නැහැ. युक्ति अवधान पशु निर्माण अभी जीवत्न्ने මනුෂ්‍යත්ව ගරු කරන ජන සමාජයකද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපිට නැවත ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. 2011 ඔවුන් පැහැරගත් දිනේ සිට මේ වනතෙක් අවුරුදු 9ක් ගෙවි අවසන් තවමත් වගකීම් නිහඬයි. දරුවෙක් නැතිවීමේ වේදනාව ඕනම අම්ම කෙනෙකුට පොදුයි. ඒක උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන්. සමහර විට මැරුණේ එල්ටීටි කාර්යයක ඒක නිසා ඔහු වෙනුවෙන් අඬා වැළපෙන්න මේ අම්මාට අයිතියක් නැත යනුවෙන් අපි තර්ක කරමින් ඉන්නවා. ඒවා කොයිතරම් මානුෂිකකකින් ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. දකුණෙත් ඒ වගේම තමයි. දකුණෙත් මේ යුද්ධය නිසා යුද්ධයට බිලි වුණු දකුණේ තරුණයන් වෙනුවෙන් වැළපෙන අම්මලා තාත්තලා තාමත් ඉන්නවා. අර දකුණේ නැති වුණු හමුදා සොල්දාදුවෙන් වෙනුවෙන් ඉදි කරලා තියෙන पलक बदागन अड़न अम्मलाब दिन ये अम्मलाटन वेदना मत मैं उतरे अम्मीएं इवन अदर काल परछेद पशुकर रटवाल ओन संबंधे युक्ति दीम सदा विविध क्रियामार्ग गत अद ऊन ये अतृदू अंड मेगी आयट साधारण इष्टक दिन इतनी पसीतम इव रटवाल गोडने सह जन सामजट शिष्टत्क गमकर नम अभी नवत नवत मे अतृदू अन् मे गातने අපේ සහෝදරවරුන් ඔවුන් සම්බන්ධයෙන් නොතකා හරිනවා නම් ඔවුන් සම්බන්ධයෙන් දුක් වීමේ අයිතිය පවා අපි උදුරා ගන්නවා නම් අපි නැවතත් ගමන් කරමින් ඉන්නේ ශිෂ්ටත්වයේ කරාද එහෙම නැත්නම් ගෝත්‍රිකත්වයේ කරාද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා.